Subhutayasanaku. Mama handunna dunna Ashley Divos Mahatmaya. Mama hondata andurana. Habe kavadvat hum bila na. Dakhalat na jivamanam. Nayadayagud neme. Andunanne kohomada? Andunanne ohuge nirmanavali. E wage man Lionel Wendt Mahatmaya andunaganna yanne ohuge nirmanavali. I think Lionel Wendt Mahatmayage jeevitha kathawa gana bohoma dena dannawa. E danne ape Manuel Fonseca Mahatmaya visin elidaraw karapu nisa. Lionel Wendt name tibune kawuruth danna namak. Kawuruth dannawa. Theater එකක් තියෙනවා, gallery එකක් තියෙනවා කියලා තමයි දන්නේ. ඒක නිකන් මේ තැනක නමක් වගේ තිබුණේ. Lionel Wendt කියන පුද්ගලයා ගැන සාමාන්‍ය ජනතාවට දැනගෙන හිටියාටත් Manuel Fonseca මහත්මිය තමයි මේ එළිදරව් කරේ. විශාල පරිශ්‍රයක් කළා මහන්සියලා. ඒකට එතුමියට අපි ගෞරව කරන්න ඕනේ. අද Lionel Wendt නම කියනකොට අපිට අද ලෝකයේදී Manuel Fonseca මහත්මිය නමත් කියන්න වෙනවා. ඊට පස්සේ Lionel Wendt මහත්මයන් ලිව්වා සම්පත් බණ්ඩාර වගේ අයත්. හැබැයි ඒගොල්ලන්ට පාදක වුණේ Manuel Fonseca මහත්මියගේ ලියවිල්ල තමයි. මමත් දීලා තියෙනවා පුවත්පත්වලට සිංහලෙන්. ඒකට පාදක වෙත්තේ ඒ මහත්මිය මත තමයි. එහෙනම් ඒ මහත්මයට ගෞරව කරමි. මම මේ කතාව පටන් ගන්නවා. Lionel Wendt කියන විශිෂ්ට කලාකරුවා මම ඔහුගේ නිර්මාණ හරහා අඳුර ගන්න යන්නේ. දැන් විශිෂ්ට කියන වචනේ මම මේව පාවිච්චි කරන්නේ අද සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා බොහොම මේ එදිනෙදා නිකන් වැඩවලටත් පාවිච්චි කරන වචනේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, අමරදේව, හෙන්රි ජයසේන, නැත්නම් Siri Gunasinghe ඒ වගේ ඒ ශ්‍රේෂ්ඨවල ඉහළම ශිල්පීන් ගැන කතා කරද්දී කියන විශිෂ්ට අර්ථයෙන් තමයි Lionel Wendt මහන්ත ගැන කතා කරන්නේ. ඔහු බිහි වුණේ කොහොමද කියලා. ඔහු බිහි වුණේ කියන්නේ ඔහු කලාකරුවෙක් වශයෙන් බිහි වුණේ කොහොමද? ඒ සඳහා හැදිච්ච පසුබිම මොකද්ද කියලා. සාමාන්‍ය කලාකරුවෝ බිහි වෙන්නේ ඒ සඳහා අවශ්‍ය ඥානෙ තිබීම නිසා. එය සැඟවි හෝ තියෙනවා. එතකොට දෙවනුව ඒ ඥානෙ තිබුණට හරියන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වටා පිටාව තියෙන්න ඕනේ. ඒ දෙක තමයි කලාකරුවා නිර්මාණය කරන්නේ. නමුත් යම් කිසි විදිහකින් ඉතා සැඟවුණු ලකුණු තියෙනවා නම් ඥානමේ ලකුණු පස්සේ සතත අභ්‍යාසයෙන් දිග දිගට කරන අභ්‍යාසයෙන් සහ හොඳ නිර්මාණ පරිහරණයෙන් ඌට එතෙන්ට එන්න පුළුවන්. දැන් Lionel Wendt මහත්මයාට තිබුච්ච ඥානෙ මොකක්ද? ඔහුගේ පියා සුප්‍රීම කෝට්ටුවේ නීති විනිශ්චකාරවරයෙක්. නමුත් ඔහු කලාවට හිත ඇති කෙනෙක්. ඔහු චාරුක ශිල්පියෙක්. ඔහු කැමරාවද. ඔහු තමයි ලංකාවේ පළමුවෙන් චාරුක සංගමයේ බිහි වුණේ. බිහි කළේ. මම දැන් සඳහන් කරා මගේ ප්‍රසිද්ධ පියානෝ ශිල්පිනිය. ඥානෙ එතන තිබුණා. පැහැදිලි ඒක. මම කියන්න යන්නේ පරිසරය මොකද්ද කියලා. පරිසරය මොකද්ද මේ මහත්මයා බිහි වෙන්න තිබුණා. දැන් ඒ කාලේ Lionel Wendt මහත්මයා උපන්නේ 1900 දෙසැම්බර් මාසේ 3 වෙනිදා. ඔබ ළඟ තියෙන විස්තර එච්චරයි. මම කියනවා 3 වෙනිදා උදේ පාන්දර කියලා. මාතේ බුදුනේ උදේ පාන්දරක මෙතරම් ආලෝකයක් රැගෙන ආවේ ඒ උදේ පාන්දරේ බුදුනා හින්දා. වෙලාව දන්නේ නැහැ. ඒක අලුයම වෙන්න පුළුවන්. සාතර කාර්යයක් නෙමෙයි මම. ඉතින් ලෝකේ චාරු ශිල්පියේ විහි වෙලා අවුරුදු 60ක් විතර තමයි වුනේ. ඉතින් ශිල්පියක් විදිහට බලනකොට ලෝකයේ පළවෙනි කාර්මික කලාව අවුරුදු 60 ඉතා ලාබාල අවධියක්. Negative positive ක්‍රමය හොයාගත්තේ විලියම් හෙරිගේ ෆොක්ස් ඇල්බර්ට්. දැන් ඒ කාලේ එම හොයාගෙන අවුරුදු 10ක් විතර යනකොට චාරුපශාලා ඇති වුණා. ඒ කාලේ තිබිච්ච චාරුපයක් තමයි මේ 1871 චාරුපයක් ලන්ඩනයේදී ගත්තු
ඒ චාරුප ශාලා වලින් තමයි මේ වැඩේ කරේ. චාරුප ශාලා ස්වාධීන චාරුප ශිල්පී හිටියේ නැහැ. නමුත් චාරුප ශිල්පී රැඳුනේ එතන. බාත්‍රු දිගත්ත පින්තූරය දැන් මෙහෙම හොයාගත්තු චාරුප ශිල්පී පැතිරෙමින් තිබුණ අවධිය තමයි මේ මාර්ගය බිහි වෙන්නේ. මේ 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 තියෙන්නේ ලංකාවේ ගත පින්තූරය. ඒකත් 1960 ගණන් වල ඉඳලා පුළුවන්. මේ ස්ක්‍රීන් ඇන් කම්පැනි එකේ ඒ දවස්වල පින්තූරේ පිටිපස්ස ප්‍රින්ට් කරලා තියෙනවා හැම එකක්ම. පින්තූරේ මේ බෝඩ් එක නෙමෙයි ඔය මේ මෙතනයි පින්තූරේ තියෙන්නේ. මේකේ අලවල තියෙන එක මේ හරිය ප්‍රින්ටර් එක මේ තියෙන මාජින්ද පින්තූරේ තියෙන්නේ පොඩියට තුනි එක. ඊට පස්සේ මොකද ඒ කාලේ දැන් ලෝකේ තත්ත්වය එහෙම වෙනාට පස්සේ ලංකාවෙත් චාර්ප්ෂිවේ ලංකාවට ආවා හේතුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් තිබුණ නිසා. ලෝකයේ බොහොම රටවල් බ්‍රිතාන්‍ය යටත් කරගෙන හිටියා. ඔවුන් හැම රටකම චාර්ප් ශිල්පී කරන ඉන්දියාවේ ලේසියෙම තිබුණා. මේ තියෙන්නේ ලංකාවේ තිබිච්ච ස්ටුඩියෝස්. එතකොට 1960 දී ලංකාවේ ස්ටුඩියෝ එකක් තියෙනවා. 1882 දී වෙනවා. දැන් එතකොට ලයන් වෙන් මහත්මයා උපදින්නට පෙර මෙහි පරිසරයේ ඇතිවීමෙන් තිබුණා. චාර්ප් ශිල්පීෙහි ඉතා උසස් තත්ත්වයට එළ නැති වුණාට හැම තැනකම ස්ටුඩියෝස් තිබුණා. දැන් විශේෂයෙන් වැදගත් වෙන මේ හෝප්ටෝන් ස්ටුඩියෝ කියන එක යුනියන් ප්ලේස් එකේ ලයන් මහත්මයා තමන්ගේ බාල කාලයේදී මේ එතනට ගිහිල්ලා තියෙනවා තාත්තා එක්ක. මේ ඔක්කොම සමහර ඒවා මම පොන්සේකා මහත්මයාගේ පොතෙන් ගත්තේ තමයි. ප්‍රාතේ 1860 දී ඒ වගේ. ඊට පස්සේ ලංකාවේ ලයන් වෙන් මහත්මයා ඉස්සෙල්ලා හිටියා ලෝකයේ ශ්‍රේෂ්ඨතම චාරුප ශිල්පිනියක් චූලියා මාගරට් කැමරන්. ඈ ලයන් මහත්මයා උපදිනකොට ඈ මිය ගියනේ. 1886 දී මිය ගියා. ඇගේ සොහන තියෙන ලංකාවේ භගවන්තලාවේ සෑන් මේරිස් චර්ච් එකේ තමයි තියෙන්නේ. මේ මම මේ අවස්ථාවේ දකින්න ලැබෙන නිසා මම පින්තූරයක් ගෙනා එතුමාගත් මේ එතුමිය ගත්ත පින්තූරයක් ජූලියා මාගරට් කැමරන්. පියා සමග ඔහු අර හෝප් ටෝන් ස්ටුඩියෝ එකට ගිහිල්ලා තියෙනවා. පියත් චාරුප ශිල්පියෙක් විදිහට වැඩ කළා. ලංකාවේ පළවෙනි චාරුප සංගමය පටන් ගත්තා. මේ දැන් තියෙන PSC එක නෙමෙයි ඇමචර් ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් සිලෝන් කියලා එකාලේ පාවිච්චි කරේ. එතකොට අර පරිසරය ලෝකෙ හැදිගෙන ආවා, ලංකාව හැදිගෙන ආවා, ගෙදරත් හැදුනා. ඒ ගෙදර තාන්ත චාරුප සංගමේ පුරෝගාමී ඔහු. ඔහු ඒකේ සභාපති නෙමෙයි, චෙයාර්මන් නෙමෙයි, ඔහු තමයි පුරෝගාමියා. එහෙමනම් ඒක තියෙන්නේ නැත්තේ මෙතන තමයි, මේ බිම තමයි තියෙන්නේ නැත්තේ. ඒතකොට ලයනල් මහත්මයා ගෙදරත් පරිසරය හැදුනා. සමහර විට මට හිතෙනවා පොඩි කාලේ ඒ ඇමචර් ෆොටෝග්‍රැෆික් සොසයිටි ඔෆ් සිලෝන් වලට ඒ චාරුප ශිල්පී ඒ කාලේ හිටපු චාරුප ශිල්පීන් එකතු වුණාම ලයනල් මහත්මයා ඔවුන්ගේ උකුඩු හැදෙන්නේ නැති කියලා, ඔවුන්ගේ හුඩතල් විඳින්නේ නැති කියලා මම හිතනවා. නමුත් වැඩි කාලයක තිබුණේ නැහැ. ඔහුගේ තාත්තා වයස අවුරුදු 9 වෙනකොට බිහි ගියා. එතකොට 1900 දී ලයනල් මහත්මයා උපදින්නේ. 1906 දී තමයි අර සංගමේ පටන් ගන්න. ඔහු පොඩි කුමාරයෙක්, ඒක ලයනල් කුමාරයා තමයි ඒ කාලේ. මේ සොසයිටි එක ගැන ජෝන් හෙන්රිකස් ඩි සේරම් ප්‍රෙසිඩන්ට් වෙසෙන්ට්. මේ ජෝන් හෙන්රිකස් ඩි සේරම් කියන්නේ ලයනල් මහත්මයාගේ අම්මගේ තාත්තා දන්නේ නැහැ. ඔවුනුත් මේකට යම් දායකත්වයක් දක්වලා තියෙනවා. මේ තියෙන්නේ ලංකා චාරුප සංගමේ පිහිටවන්නට පසු කාලයක. හැබැයි 1920 ගණන්වල 30 ගණන්වල 35 දී එකතු වෙච්ච තුන් දෙනා BG තෝන්ලි, PJC ඩරන්, ලයනල් වෙන්ට්. අපි දැකලා නැහැ තෝන්ලි මහත්තයාගේ පින්තූරය. මට හම්බුණා මගේ තාත්තගේ කලෙක්ෂන් එකේ තිබිලා මේ ඩරන් මහත්තයාගේ පින්තූරය. අපි මේ 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 PJC ඩරන් මහත්තයා. මම මේ කියන්නේ ඔහු ඉපදුනාට පස්සේ මේ ඔහුට අවශ්‍ය පරිසරය හැදිලා තිබුණා. ඥානෙ තිබුණා, පරිසරයක් තිබුණා, ඔහු ජයගත්තා. තෝන්ලි මහත්මයා ලයන් මහත්මයා ලියනකොට ඒ පොතක තියෙනවා මේ ලියලා ඒ කාලේ පවුල් ඉවසුවේ නැහැ කියලා, හොඳ රෙස්පෙක්ටබල් ෆැමිලිස් ඉවසුවේ නැහැ කියලා තරුණෙක් කලාවට යනවට
ඒ කාලේ අපි දන්න කාලේ එහෙම තිබුණා. තරුණය කලාවට යනවට තිබුණේ නැහැ. ඒ හින්දා වෙන්න ඇති තාත්තා යාගේ මේ මේ ලයින් එකට අල ගන්න කේම්බ්‍රිජ් යව්වේ නීති හදාරන්න. මොකද වැඩේ හරියන්නේ නැහැ. ඔහු බැරිස්ටර් කෙනෙක් වෙනවා. ඔහු බැරිස්ටර් කෙනෙක් වෙලා ඊට පස්සේ සංගීතය හදාරනවා. බැරිස්ටර් කෙනෙක් කියලා මෙහාට එන්න එපා. ඩිවෝස් මහත්මයා කිව්වා වගේ ඔහු කොඩක් බ්‍රවුනි කැමරාවෙන් තමයි පටන් ගන්න. එහෙම තියෙනවා. ඉතින් කවුරු හරි ඕනෑම කෙනෙක් ඒ දවස්වල මුදල් හදාලා බීචයට කැමරාවක් තිබුණා. ඔහු කැමරාව පාවිච්චි කරන්න ඇති. නමුත් ඔහුගේ ලංකාවට ආවට පස්සේ ඔහු ඊටත් කොලකට පස්සේ ඔහු පාවිච්චි කරන්නේ මේ රොලිෆ්ලෙක්ස් කැමරාවක්. ඊට වඩා ගොඩක් දියුණු රොලිෆ්ලෙක්ස් කැමරාවක්. මේ තියෙන මුල් කාලේ රොලිෆ්ලෙක්ස් කැමරා එක රොලිෆ්ලෙක්ස් කියලා තියෙන සම්පූර්ණ කැමරාව මේ වගේ එකක්. හැබැයි අර තෝන්ලි මහත්මයා කියනවා එයා පාවිච්චි කරා කියලා පුංචි රොලි කැමරාවක්. මොකද පුංචි රොලි කැමරාව කියන්නේ ඒක තියෙනවා එතන තිබුණ මොඩල් එකක් බේබි රොලි කියලා. මේ ඒකට දාන්නේ 12 සාමාන්‍යයෙන් දාන්නේ 120 ෆිල්ම්ස්. ඒකට දාන්නේ 127 ෆිල්ම්ස්. මම ඒකෙන් රෝස් යාක් එක්ස්පෝස් කරලා තියෙනවා. මේ තියෙන්නේ බේබි රොලි එක. ෆොටෝග්‍රැෆි කරන අයට ආස හිතේ මේ රොලි එකට දැම්ම ලෙන්ස් කැප් එක මොකක්ද කියලා බලන්න. මේ ටේකින් ලෙන්ස් එකටයි විවින් ලෙන්ස් එකට දෙකටම අටේ අකුරු දින මේ විදිහේ මේ තියෙන්නේ බේබි රොලි එක. මේ තියෙන්නේ ඒක ලෙන්ස් කැප් එක. ඊට පස්සේ මේ කරුණ සඳහන් වෙන්නේ තෝන්ලි මහත්මයාගේ ලිපිවල. ඔහු කෙටි කාලයකදී ලයිකා කැමරාවට ගියා කියලා. ලයිකා කැමරාවට ගියාට පස්සේ කෙටි කාලයකදී ඔහු රොලි එක අතාරිනවා. මේ සිද්ධිය ලෝකෙම වුණේ මේක. TLR කැමරක අතෑරියා. ඊට පස්සේ ලේසි 35 mm කැමර එක. ඒ නිසා ලයිනල් වෙන්ට් මහත්මයාත් සිටිය කාලෙක රොලි අතාරලා මේ පටන් ගත්තා මේකෙන්. එතකොට මේ තියෙන මුල් රොලියක් වෙන්ට් මහත්මයා පාවිච්චි වෙන්නේ නෙමෙයි. ඉතින් අපි හම්බෙන මේ වගේ පින්තූරය ඊමන් කොපි කරගත්තේ අර සම්පත් බණ්ඩාර මහත්තයාගේ පොතේ. මේ තියෙන ඔහු පාවිච්චි කරන කැමරා එක ඉස්සෙල්ලාම හම්බෙන අපිට ලයිනල් මහත්තයා කැමරාවක් සමග ඉන්නවා. ඔහු පාවිච්චි කරන්නේ අර මොනෝ හෙඩ් එක තියෙන ට්‍රයිපොඩ් එක. හරි. එතනදි මේක මේ ඡායාරූප ගැනීම අපිට තේරෙනවා මේක පෝස් කරනවා මිසක් පින්තූර ගැනීම ලඟට සිද්ධ වෙන්නේ නැහැ මම කියනවා. හරි. ලයිනල් මහත්තයා තියෙන පින්තූර මම දන්න තුනම මම කියනවා self portrait කියලා. මේ self portrait එක කියලා තමයි හිතන්නේ. ඉතින් දැන් උපකරණේ තියෙනවා, පසුබිම තියෙනවා, හැමදේම එක තියෙන ලයිනල් වෙන් තරුණයා ගේ වැඩි උනන්දුව තියෙන්නේ අපේ ගැමි සමාජය කියලා. ඔහුගේ පින්තූර වලින් අඩකට වැඩියෙන් තියෙන ගැමි සමාජය. ඔව් අපි නොහිතන තැන් වලට ගියා. පින්තූර ගන්න. මම අපි ටිකක් බලමු. ගොඩාක් තියෙන අතරින් අපි හතරක් පහ බලමු. මේ ඔහු පින්තූර ගන්න ගිය තැන් නාන ලිඳවල් ළඟ. හරි. දැන් මෙහෙම ගන්න එක්කෙනා ඒක ඇත්ත වශයෙන්ම යා විඳිනවා ඒක. මේ 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 නෑම ලිඳේ නෑම විඳීම එක්කෙනා තමයි මේ ගන්න හිතෙන්නේ. ඒතර ඔහු හිතන ඔහුගේ කල්පනා ලෝකේ කොහෙද තිබෙන කියලා අපිට තේරෙනවා. දැන් සමහර වෙලාවට ඔහු මේ මහා දර්ශනේ මේ කොටස විතරක් නෙමෙයි මේ පිට දිගේ වතුර බිඳුව පේන එකත් ඒක මහා දර්ශනේ බැලුවා. මේක මයික්‍රෝ ෂොට් එකක්. ඒක දැක්ක එක විඳා. ඒ විඳින එකනට තමයි මේ ලයිනල් වෙන්ට් මහත්මයා ජීවිත හැමතැනම මේක දකින්න ලැබෙනවා. මේ ඔහු ගිය තැන් අපමණ පින්තූර වලින් මං ටික අපේ වෙල මේ ගමේ පොලේ හොයාගෙන ගිය තැන් එතන මේකෙන් දෙන්නුම් කරන්නේ මේ දාදා මාලිගාව ඇතුළේ යන තැන මල් විකුණන මිනිස්සු. ඒ දවසටත් මල් විකුණලා තියෙනවා. මේ අවුරුදු උත්සවයක ඔහුගේ චාරූපය. එතකොට දැන් ඔහුගේ කල්පනාවන් තිබුණේ මේ පැත්තේ. දැන් ගොඩක් පින්තූර එලිමහනේනේ. ඇතුලේ පින්තූරක් තියෙනවා. ඉන්ඩෝ පින්තූර. තමයි වාගෙන යනකොට කැමරාව දැන් දන්නවා. මොනවද ලයිටින්?
ඒ කාලේ විදුලි එළිය තිබුණේ නැහැ. තිබුණේ නැහැ බොහෝ කාලයක්. ලංකාවේ මේ ප්‍රධාන විදුලිය නිපදුවේ ලක්ෂපාන හැදුවේ 1935 දී. අවසාන අවුරුදු 3-2 දී වෙන්නේ නැති විදුලි එළිය පාර්ශවන සිද්ධ වුණේ. ලැබුණේ. දැන් මේ පින්තූරේ ගන්නේ මේ තියෙන මේ මෙතන මම මේ කෙරොසින් ලෑම්ප් එකක්නේ. භූමිතෙල් ලෑම්ප් එක. ඊට පස්සේ මේ පින්තූරේ මම හිතන විදිහට මෙතන තියෙන ලයිට් මෙන්න මේ පින්තූර දෙකේ තමයි ලයිට් සෝසස් හවු වෙන්නේ. මේ තියෙන ගෑස් ලයිට් වෙන්න ඇති. ගෑස් ලයිට් වෙන්න ඇති. ඒකේ අරන් තියෙනවා. ඊට පස්සේ මේක අරගත්තේ කොහමද? මේ මම යෝජනා කරනවා මේ පින්තූරේ අරගත්තේ ජයනල් මහත්මයාගේ අවසාන කාලයේදී කියන 1934 වීදී කියලා. දැන් මෙතන පාවිච්චිලා තියෙන විදුලි එළිය. මොකද මේ අම්බැකේ දේවාලේ ඇතුලේ කළුවරයි. මෙහෙම ලයිට් එකක් එන්න විදිහක් නැහැ. හැබැයි එතකොට ඒක ඒ කාලේ පාවිච්චිලා තියෙනවා බැටරි බලයෙන් කරන විදුලි එළිය. බැටරි බලයෙන් කරපු විදුලි අරන් ගිහලා තියෙන මේ ගන්න. නැත්තම් එතන මේ පින්තූරේ ගන්න බෑ. මම හොඳටම පේනවා ලොකු අයිටම් එකක් එනවා කියලා. විදුලි ඇවිල්ලා මේ තියෙන්නේ දැන් මේක මේ පැත්තේ ලයිට් අප් කරලා තියෙනවා මේක අනිත් පැත්තේ ලයිට් අප් කරලා තියෙනවා. ඒ කියන්නේ බැටරිය එක අරන් වෙනස් කරලා තියෙනවා මොකද? අම්බැකේ දේවාලි විදුලියේ තියෙන විදියක් නැහැ නේ කොහොමත් මුල් කාලේ. මේකට මම හිතනවා බැටරියෙන් විදුලිය යොදලා කියලා මේක රිෆ්ලෙක්ටරයෙන් ගත්ත එළියක් නෙමෙයි. ෆොටෝග්‍රැෆි කරන විට තේරෙනවා ඇති. රිෆ්ලෙක්ටරයෙන් ගත්ත එක මීට වඩා සොෆ්ට්. මේකටත් විදුලි ඔව් අරන් ගිහලා තියෙනවා ඒවා. අරන් ගිහලා තියෙනවා. ඒක මොබයිල් මේ යුනිට් එකක් තිබිලා තියෙනවා කියලා මං හිතනවා. දැන් මේ පින්තූරේ ගන්නකොට සමහර විට විදුලි බලයේ තියෙන්න ඇති. මේ ඉන්නේ DR විජයවර්ධන මහත්මයා ලේක් හවුස් එකේ චිත්‍ර ෆොටෝ ආයතනයේ ඔහු කටයුතු කරපු කාලේ මේ පින්තූරේ ගන්න ඇති. හැබැයි ඒත් 1935න් පස්සේ කියලා මට හිතෙන්නේ. ඊට වඩා සුන්දර පින්තූරයක් තියෙනවා මෙහෙම මමුජි මහත්මයාගේ මම පසුව ප්‍රස්තර කරන්න එතුමන්ගේ වඩා සාර්ථකම පෝට්‍රේට් එක මේකයි කියලා හේතුව මම කියවපු හැටි මමුජි මහත්මයා ව්‍යාපාරිකයෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථක නිසා ඔහු නිදහසේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ ඔහු පරිහරණය කරනවා කලාව නිදහසට යති විනයම කරන්නේ ඉතින් මේ සාර්ථක දැන් ඔහුගේ ස්ථාපිත බවත් සමහරවිට කොම්පොසිෂන් ගන්න උනන්දු කෙනෙක් ඉන්නවනම් සමහර විට ඔහුට මේ ට්‍රයැන්ගල්ස් වලින් මේ ට්‍රයැන්ගල් එකෙන් සමස්තයෙන්ම ස්ටැබ්ලිෂ් වෙන්නේ මේ කොම්පොසිෂන් එකේ ස්ථාපිතකම හරි මේ බැලන්සින් බැලන්ස් පින්තූරයක්. ඒ හැමදේම මේ චරිතය අමතනවා. ඒ නිසා දැන් මම දැන් කියන්න තව දෙයක් මේකේ පාවිච්චි ලයිටින්. මේකත් මගේ ප්‍රශ්නේ මේවයි. මේ ගත්තේ කොහෙද? ලයින් මහත්තය පින්තූර ගත්තා ගෙදරදී මෙතනදී චිත්‍ර ෆොටෝ එකේදී ලේක් හවුස් එකේ මේක ගත්තේ කොහෙද කියලා. මම හිතනවා මේ ගත්තේ මමුජි මහත්තයා ගෙදර කියලා. ඒ අවශ්‍ය තියෙන බඩු බහන්න බැලුවම ගෙදරදී අරන් තියෙන්නේ. ඒ අර මොබයිල් යුනිට් එක අරන් ගියා වෙන්න ඇති. ඒ විතරක් නෙමෙයි මේකේ ලයිටින් හරිම වැදගත්. අදත් පාවිච්චි කරන එක. බෑක් ලයිට්ස් දෙකයි ෆ්‍රන්ටල් ෆිලින් එකයි. මේ ලයිට්ස් උනම් පාවිච්චිලා තියෙනවා. අද චාර්ජ්ෂිල්ටින් පාවිච්චි කරන මේක. යුරෝපේ පාවිච්චි කරන මේක සාමාන්‍ය පෝට්‍රේට් එක සඳහා මේ ලයින් මහත්ය චාරුපේ ශිල්පයේ ආරම්භයේදී ඔහුගේ චාරුපචිතේ ආරම්භයේදී නිවැරදි ලයිටින් පාවිච්චි කරනවා. හැබැයි ඔහුගේ සාර්ථක බව මෙහෙම තියෙද්දී මම ඔබට පෙන්වන්නම් තව පින්තූරයක්. දැන් මේ පින්තූර වෙනස් වෙන හැටි බලන්න. මේ විජයවර්ධන මහත්මයා අරක නෙමෙයි. ඔහු විශාල ආයෝජනයක් කළා නේ මම කියවන හැටිය. විශාල ආයෝජනයක් කළා ලේක් හවුස් ආයතනය හදලා ඒ බරත් එක තමයි ඉන්නේ. බලන්න ඒක ඕෆ් ෆ්‍රේම් වෙලා තියෙන හැටි. මේ අර ෆ්‍රේම් එක නෙමෙයි දැන්.
විනාශ කරන හැටි. බැලන්ස් නැහැ. මම ගන්න එක ලයනල් මහත්මයාගේ නිර්මාණයේ කොටසක් විදිහට. සමහර විට ලයනල් වෙන් මහත්මයාට ආරාධනය කළා තියෙනවා චිත්‍ර ෆොටෝ ආයතනයේ බාර අරන් වැඩ කරන්න කියලා. නමුත් ඔහුගේ උඩ බොස් මේ ඉන්නේ. එහෙමනම් නමුත් ඔහුගේ මට හිතෙන මේක විවේචනයක් තියෙනවා කියලා මේ පින්තූරය ඇතුලේ. අපි මේ පින්තූරය දැල්ලා මතකයි තේරෙන්නේ. හරි මේ දෙකම විදුලි එළිය තියෙන කාලේ ගත්තේවා වෙන්න ඇති. එතකොට එන් මහත්තයා පින්තූර අරගෙන තියෙනවා. කෙරෝසින් මේ භූමි තෙල් එළිය, ගෑස් ලයිට් එක, බැටරි එළියෙන් සහ ප්‍රධාන විදුලිය. ඒවා විනාශ වෙනකොට ඔහු වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔහු එක ලයිට් සෝස් එකකින් පින්තූර ගත්ත වෙලා තියෙනවා. ඒ නිසා මේවා ආරම්භයේ නිසා ආරම්භයේදී වෙන්න ඇති. මේකත් එක ලයිට් එකයි. මේක මම කියන්නේ සෙල්ෆ් පෝට්‍රේට් එකක් කියලා. නමුත් ඒකත් එක ලයිට් එකයි. ඊට පස්සේ ਉਹ සමහර ඒවා පෙළඹෙනවා ලයිට් දෙකක් පාවිච්චි කරලා. හරිදනේ? මම එක ලයිට් එකේ මදි බව තේරිලා ගන්න ඇති. හරි. ඒවා නිවේදනය යොදලා තියෙනවා. ඔය ආදි වශයෙන්. හැබැයි පස්සේ ඔහු මේ මේ කාලේ මම හිතන්නේ චාර්ප ශිල්පීන් අදත් කතා කරනවා චිත්‍ර ශිල්පී රැම්බ්‍රාන්ට් ගැන. මොකද ඔහුගේ ලයිටින් ඔහු ජීවත් වුණේ 1600 දී. ඔහු චාර්ප ශිල්පියෙක් විදිහට ඔහු ලයිට් අප් කරනවා ඔහුගේ චිත්‍ර. ඉතින් ඒ වගේ ඒවා. මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රධාන ආලෝකයක් උඩින් එනවා. මුනේ මේ පැත්තට එළිය වැටිලා ඒක මෙහෙලා අනිත් පැත්තට වැටෙනවා එළිය. මේ තමයි ප්‍රධාන ලක්ෂණය රැම්බ්‍රාන්ගේ චිත්‍රවල. මේක පසු කාලේ චාර්ප ශිල්පී මේක අනුගමනය කරා. මොකද මේ එළිය එනවා ඇත්තේ උඩ අහස මේ වහලේ තියෙන සිදුරකින්. ඔය ආදි වශයෙන් දන්නවා ඇති චාර්ප ශිල්පයේ මුල් කාලේ චාර්ප ශිල්පීන් පින්තූර ගත්තේ ස්ටුඩියෝ එක වලවත් ඩේලයිට් ස්ටුඩියෝ එකක්. එහි උඩින් එළිය ආවා. එතකොට මෙවැනි එකක් නිකම්ම වුණ ලැබුණා පින්තූර ගන්න මේ වගේ පින්තූර. මේ ක්‍රමය ලයනල් මහත්තයා පාවිච්චි කරලා තියෙනවා. ඉතා සාර්ථක විදිහට පාවිච්චි කරලා තියෙනවා. මේ මේ තියෙන්නේ ඒ ලයිටින්. මූණක ත්‍රිමාණකම පෙන්වන්න හොඳම විදිහක් තමයි මේක. මොකද එතනින් තව ලයිට්ස් දෙකක් පාවිච්චි කරනවා. අර උඩේ ලයිට් එකයි මේ ෆිල් එකයි දෙකක් පාවිච්චි කරනවා. ඉතින් මේ මම කියන්නේ ඒ කාලේ චාර්ප්ෂිල්පී ඉක්මනින් යුරෝපීය චාර්ප්ෂිල්පී ඉක්මනින් රැම්බ්‍රාන්ගේ ලයිටින් මේ බැලුවා අනුගමනය කරා. ඒක වෙන් මහත්තයාගේ දකින්න ලැබෙන මේ පින්තූරෙත් එහෙම තමයි. ප්‍රධාන ආලෝකයක් තියෙනවා. ඊට වඩා ස්වභාවික පින්තූරයක් මෙතන ලැබෙනවා. ඉතින් යුරෝපයේ යමක් වෙනවද? ඔහු සැනින් එය අවබෝධ කරගත්තා. නමුත් ඔහුගේම නිර්මාණ තියෙන අතරේ මේ තියෙන ලයිට්ස් තුනක් පාවිච්චි කළා. මේක ලයිට්ස් තුනක්. මේ පින්තූර මම තවත් විශේෂ දෙයක් දකිනවා. බැක් ලයිට්ස් දෙකක් තියෙනවනේ. බැක් ලයිට්ස් දෙකක්. ෆිල් ලයිට් එකයි. හැබැයි මේ පැත්තෙන් එන එළිය වැටෙන්නේ මූණට විතරයි. මෙතෙන්ද වැටෙන්නේ. මේ පෝච්චිය හැඩය ඇවිල්ලා තියෙන්නේ මේ ලයිට් එකෙන්. ඒ නිසා මෙතන කවර් කරලා තියෙනවා. මගේ කල්පනාව හැටියට. මේ බැක් ලයිට් එක මෙහෙම දාලා නිදහස එනවා. මේ බැක් ලයිට් එකේ මූණට විතරයි තියෙන්නේ. මෙතනින් කවර් කරලා තියෙන මේකට එළිය වැටෙන්නේ මේ පැත්තෙන් විතරයි. ඒ නිසා මෙතන කවර් කරනවා. ලයිට් එක කට් කරලා තියෙනවා. මේ ඔහුගේ ලයිට් මැනේජ්මන්ට්. මේනම් පින්තූර ලයිට්ස් තුනයි. මේක සෙල්ෆ් පෝට්‍රේට් එකක් වෙලා දැක්කම මේ මේකේ මේ ෆ්‍රේම් එකේ පොඩ්ඩක් උඩ වැඩි එතන එහෙම වෙලා තියෙන්නේ සෙල්ෆ් පෝට්‍රේට් නිසා වෙන්න ඇති. ලයිට් එකයි මේ බැක් ලයිට් එකයි මේ තියෙන ෆිල් එක. මේෙන් ආපු ෆිල් එක තමයි මෙතන තියෙන්නේ. මේ ලයිට් එක මෙතනට වදින්නේ නැහැ. ඉතින් මේ අවසාන කාලේ ගත්ත පින්තූරයක් බා මම හිතන්නේ. අපි දන්නේ නැහැ මේ වල අවුරුදු සඳහන් වෙනවද දන්නේ නැහැ. මට හමු වෙලා නැහැ. ඒ වගේ දැන් මෙතනත් ලයිට්ස් තුනක් තියෙනවා. හරි. දැන් ලයිටින් ගැන එහෙම කතා කරලා අපිට දැන් ඩේ ලයිට් එක ගන්න විදිහ තියෙනවා. මේ පින්තූරේ hands of Candian lady කියලා තියෙන්නේ. ඉතින් Candian lady ද අපිට ඕනේ. මූණ නෑ යාගේ. නමුත් මේකට අලුත් 50ක් ලැබිලා තියෙනවා. මොකද මේකේ ලයිට් ඩිරෙක්ෂන් ලයිට් එක මේ අතට උඩින් එන්නේ. ඒ සර්වස්
quality එක පෙන්වන්න නම් light එක යන්න ඕනේ surface එක දිගේ. මේක ලයින් මහත්තයේ පින්තූර දකින්න ලැබෙනවා. surface quality එක පෙන්වන්න නම් එයා සමහරවිට මහ දවල් 12ට තමයි පින්තූර ගන්න. මේ දවල් 12ට පින්තූර ගත්තා මූණේ ඇති වෙන්නේ හොඳ ස්වභාවයක් නෙමෙයි. ඇස් දෙකට කළු වෙනවා, බෙල්ලට කළු වෙනවා. හොඳම දේ තමයි අද්දක විතරක් ඉදිරිපත් කරන එක. එහෙම ගලා දෝ කියලා හිතනවා. Candian lady novi hands of Candian lady une ehemai kiyala mata hitenne. Dema meden dem me e wage ekak. Aapahu dawal 12ට ganne ara me kateyam tika pennanna. Light direction ekuda. Ehema. Maha dawal eliye ganne eka pennanna. Ethe ohu samahara pithura den. Den meka dawal aran tiyene isuru munne kateyama udi. Ida thamai emboss wala peenne. Kapita peenne. ගියාම ඇම්බැක්කේ ඒකත් කරන්නේ එහෙම තමයි. ලයිට් එකනේ හැබැයි මේ පැත්තේ. ලයිට් එකනේ ඒ පැත්තෙන් ඒකත් යන්නේ ඒක දිගේ. ඒ තමයි එම්බෝස් ඉෆෙක්ට් එක පින්තූරේ පෙන්වන්නේ. නැත්තම් පින්තූරේ සෙකන්ඩ 3D 2D වෙනවනේ. මේ ඒ ඩයිමෂන් එක පෙන්වපු විදිය. තව පින්තූර ගන්නකොට දැන් මහත්තයා ෆිල්ටර්ස් පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් වල කලර් ෆිල්ටර්ස් පාවිච්චි කරනවා. ඒකට අද ඉන තරුණයෝ මේක නොදන්නවත් ඇති. බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකට කලර් ෆිල්ටර්ස් පාවිච්චි කරනවා. මොකද මිඩල් ටෝන්ස් එන්නේ. දැන් කලර්ස් එන්නේ එක එක මිඩල් ටෝන්ස් වලින් බ්ලැක් වයිට් මිඩල් ටෝන්ස් ඒ කලර්ස් වලට ඒ මිඩල් ග්‍රේ ටෝන්ස් එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ෆිල්ටර්ස් දාලා. ඒක පාවිච්චි කළා ඒ මුල් යුගයෙන් පාවිච්චි කළා ලයන් මිට් මහත්තයා පටන් ගත්තා. මුල් යුගයේ දැන් මේ තියෙන මේ පින්තූරේ පසු මම ගැන කතා කරන්න තියෙනවා. මේ ෆිල්ටර්ස් නැතුව බලන්න මේක දැන් මේ බ්ලූ ස්කයි එක ඩාර්ක් කරේ රෙඩ් ෆිල්ටර් එක දාලා. බලන්න තිබිලා තියෙන රේන්ජ් එකක්ම ෆිල්ටර්ස්. මෙච්චර ඩාර්ක් නෑ මේ තියෙන ඔරෙන්ජ් ෆිල්ටර් එක. ඊට පස්සේ මේ තියෙන yellow ෆිල්ටර් එක. ඒ ෆිල්ටර්ස් දාලා ඔපොසිට් කලර් එක ඩාර්ක් වෙනවා. මේ yellow ෆිල්ටර් එක. මේ ඊළඟ හිටේ දැම්මාම මේ සාමාන්‍ය කොළ පාටින් කළු පාටට ගොඩක් මේ ලයිට් වෙලා තියෙන කුයම් ටික ඒ නිසා දැන් යම් කිසි සොයා ගැනීමක් යුරෝපයේදී සිද්ධ වුණ ගමම්ම ඒක මෙහි පාවිච්චි කරලා තියෙනවා. සමහර යුරෝපීය නැතිවත් පාවිච්චි කරලා තියෙනවා මම පෙන්නන්න. ඉතින් ෆිල්ටර්ස් පාවිච්චියත් ඔහුගේ චාරූප වලදී සිදුවෙච්ච දෙයක්. දැන් මේ පින්තූරේ දැන් මේ ඉතා නීරස පින්තූරයක්. නමුත් ඒකේ ඇවිල්ලා තියෙන මේ ෆොටෝග්‍රැෆික් ක්වොලිටි එකින්ද තමයි ඒක අපේ අවධානය යොදා ගන්න. ලයනල් මහත්මයා printing techniques වලට මාස්ටර් කෙනෙක්. ඔහුගේ printing techniques තියෙන අපිට අඳුන ගන්නවත් බැරි ඒවා. ලේසියවත් තියෙනවා. දැන් සාමාන්‍ය printing කරන දැන් අද printing කරන්නේ නැහනේ. අද ලැබ් එකගෙන ගහන්නේ. manual printing කරපු අය තමයි මේ මං කියන දේ බින්දින්න වෙන්න පුළුවන්. අද Photoshop වලත් තියෙනවා dodging burning කියලා tools දෙකක්. ඒ දවස්වල dodging burning කරේ අතෙන්. මෙහෙම අතෙන් වැවුවම dodge වෙනවා. අතේ මෙහෙම රවුම් කරලා හතර එතනින් beam එක ඇවුවම burn වෙනවා. මේ මූණ මෙහෙම එන්නේ බැහැනේ. against side ගත්තාම මේකේ පහළ හරියේ සිද්ධ වෙලා තියෙන මේ darkness එක බලන්න. ඔත් මේක අරගත්තේ dodge කරලා. මේ ඔහුගේ සරලම වැඩක්. මේ මෙතන burn කරා. මෙතන. හැබැයි මේ පොත් වලින් print කරලා එනකොට අඩුයි. දැන් මෙතන තියෙන original එක මෙච්චර burn වෙලා නැහැ. දැන් මේ originals මේ විදිහට දකින්න පුළුවන් originals නේ. පොත් වල තියෙනවා මිටුට contrast. ඒක අපි copy කරලා ගත්තම තව contrast. හරි quality එක බලන්න. මේවා මෙහෙම තියෙන්න ඕනේ. දැන් මේ detaching කරලා තියෙන්නේ මේ pubic hair detach කරලා තියෙනවා මෙතන. ඒක කොම් පාවිච්චිලා තියෙනවා මේ ඔහුගේ සරලම techniques. ඒක reverse print එකක්. මේකේ මම බැලුවා මට හිතුනේ ඇයි මේක reverse කරේ කියලා. මේකේ positive print එක මෙච්චර ලස්සන වෙන්න බෑ. ඊට පස්සේ ඔහුගේ මෙතන තියෙන ඔහුගේ solarizations හරියට සෝලරයිස් print එකක් කරන්නේ පින්තූරේ print කරන අතර print එක එල්ලාද එක්ස්පෝස් කරලා develop කරනවා. develop කළා භාගය develop වෙනකොට room light එක දානවා.
ඕෆ් කරලා නැවත ඩෙවලොප් කරනවා. ඒතර මේ වගේ සත්‍යයක් එන්නේ. ඉතින් මේක නිකන් මේ කරලා බලන්න ඕනේ වැරදෙන්න පුළුවන් හරියට. දැන් මේක දිගින් දිගටම කරලා තියෙනවා. යා. දැන් මේ තියෙන්නේ ෆස්ට් එක්ස්පෝෂර් එක වැඩි එකක්. යා. දැන් මේ තව එකක්. යා. ඒක ට්‍රයි කරලා තියෙනවා. සාර්ථකම පින්තූරේ හම්බ වෙන්නේ එතන. යා. මේක ආසන්න වශයෙන් හොඳට වෙලා තියෙනවා. මේවල තියෙන මේ සුළු සුළු අඩුපාඩු ගැන කතා කරන මේ අද මේ සරල එදා මේ මේක හොයාගත්තු කාලේ කිසි කෙනෙක් මේව නොකරපු කාලේ කිසිම කෙනෙක් දන්නේ නැති කාලේ මේවා අති විශේෂ නිර්මාණ වුණා. සෝලරයිසේෂන් එන් මාත්මයාගේ ඊළඟ මේ එන්නේ සුපරි පොසිෂන්ස් වල පින්තූර එකතු කරන්න ඔහු මහාන දක්ෂයේ ඒ ඔය පින්තූරයක් තියෙනවා අපි රවට්ටෝ පින්තූරකුත් තියෙනවා මෙතන. හරි මේ සරල සාමාන්‍ය සුපරිම් පොසිෂන් එක. යා මේ තියෙන්නේ සුපරිම් පොසිෂන් එක කියලා මම කියන්නේ. මේක ඔන්ලයින් කරන ෆිගර් එක. මේ මම ඉස්සෙල්ලා තෙන්න පෙන්නු පින්තූරේ මේ තියෙන රූම් එක ඇතුලේ ෆිගර් එකක් තියෙනවා. එළියේ මහා දවල් අවුව ඇතුලේ මම ඔය කියපු ගෑස් ලයිට් එක වෙන්න ඇති. මේක මැච් ගන්න පින්තූරේ ගන්න බෑ. මේ ලොකු රේන්ජ් එක අල්ල ගන්න අද නූතන කැමරාවටත් බෑ. මේ කැමරාවේ ඩයිනමික් රේන්ජ් කියලා කියන එක මදි. එතන කොහොමද ඒක ගත්තේ? එදා ෆිල්ම් එකේ කරන්න බෑ මේක. මේක මගේ කල්පනාව සුපරිම් පොසිෂන් එකක්. මේක වෙනම අරගෙන මේකට එකතු කරලා තියෙනවා. මම යෝජනා කරන්නේ එහෙමයි. වෙන කරන්න විදියක් නැහැ. වෙන මන්ද එහෙම මිනිස්සුන්ව පුදුම කරන වැඩ කරලා තියෙනවා. මතක වෙන එක තමයි ලයින් වෙන් මාත්‍යගේ නම යුරෝපයේ ප්‍රචාර ප්‍රසිද්ධ ප්‍රචාරණ වලට පස්සේ කවුරුත් දන්නව නමින් සමහර යුරෝපයේ ප්‍රදර්ශන සඳහා ඔහු පින්තූර යවලා තියෙනවා. යමුට ඔහු කළලා තියෙන වැඩක් අර තෝන්ලි මහත්මයාගේ ලිපිය සඳහන් වෙනවා. ඔහු යවනවා පින්තූර ඔහුගේ හොඳ පින්තූර ලයින් වෙන්ගේ නමින් ප්‍රදර්ශනට යනවා. තව සෙට් එකක් යනවා නම වෙන නමකින් වෙන නමකින් වඩා හොඳ වෙන නමකින් යවපු ඒවා. නමුත් ලයින් වෙන්ගේ නමින් පින්තූර ගියාම පින්තූර තේරෙනවා. ඊටට හොඳ අනිත් ඒවා තේරෙන්නේ නැහැ. මේ ගැන කියලා ලයින්ල් මහත්මයා hina una කියලා මේ සිද්ධ වෙන දේ ගැන අදත් ඒක තමයි. මොකද පින්තූර විනිශ්චය කරනවා කියලා කතාවක් අද තියෙනවා. මේ තරම් මොට්ට මෝඩ වැඩක් මම දකින්නේ නැහැ. පින්තූර දෙන්නේ විඳින්න. මේ ඔහු පුරුදුලා ඉන්නවා මේ වැඩේට. මේ ගැන ඔහුගේ උපහාසය තමයි ඔහු ඒ විදිහට දක්වලා තිබුණේ. මේ බලනකොට මට මේ අනිත් ඉස්සලේ මට හිතෙනවා මේ ඇයි කියලා මේ සුප්‍රීම් පොසිෂන් එකට කාන්තාවක් තෝරගත්තේ. මේ පිරිමි ආසා මුහුද සමග තෙවිලි එලිමන්ට් එක විතර කාන්තාවක් එනවා. ඒකේ අර්ථයක් නැද්ද? මොකද සාහිත්‍ය පාවිච්චි කරනවා මේ කාන්තාවයි මුහුදයි සමාන කළා. එතකොට මේ සැසඳීමද නිහඬයි ගැඹුරුයි. ඔය වෙලාවේ ඡන්ද වේද දන්නේ නැහැ. ඒකත් දන්නේ නැහැ. හැබැයි මම මට හම්බුණා තව පින්තූරයක් මේක. මේ සුප්‍රීම් පොසිෂන් එක. ඇයි මෙහෙම කරේ? මේ ඔහුගේ පින්තූර වලට එක මොඩල් කෙනෙක් තමයි මේ අන්ද කිරිබණ්ඩා. මේ කිරිබණ්ඩාගේ පින්තූරේ මේ නටබුන් සමග සුප්‍රීම් පොසිෂනේ ඇයි? කවුද හිතනවාද මේ ගැන? දැන් මේක විශාල ඝට්ටනයක් අතර තියෙන විශාල ඝට්ටනයක්. දිවණ්ඩ අන්දකේනා එයා සෙන්ස් කරන්නේ අනිකුත් ඉන්ද්‍රිය වලින්. ස්පර්ශයෙන් ඇහිමෙන් රසයෙන් තමයි ස්පර්ශ කරන්නේ. ඒ නිසා ඕනම දෙයක් ස්පර්ශ කරලා උනු දරන්න පුළුවන්. ඔහුගේ දරුවන් ඔහු මූණ අල්ලලා කියනවා දරුවා කවුද කියලා. අනිත් හැම දෙයක්ම ඕන අල්ලලා කියන්න පුළුවන්. දැන් අපි පාවිච්චි කරන කාසියක් මාරු වුණාම අන්දෙකන ප්‍රශ්නයක් නෙමෙයි. රුපියල් දෙන කාසි නැහැනේ. කාසිය තිබුණ කාලේ කාසිය අල්ලලා ඔව් කාසිය රුපියල් 10කට අඳුන ගන්නවා. ඊට පස්සේ කාසිය ආණ්ඩුවේ මාරු කරාම ඒකත් අඳුන ගන්න පුළුවන්. එකපාරට අල්ලගත්තම හරි. ස්පර්ශයෙන්ද ඔහු කරේ. හැබැයි ඔහු සියලුම දේවල් ස්පර්ශයෙන් ඇල්ලුවාට නටබුන් ස්පර්ශයෙන් අවබෝධ කරගන්න බෑ කියලා මම කියන්නේ. මම කියවන්නේ එහෙමයි. මේ නටබුන් ස්පර්ශ කරලා අල්ලගන්න බෑ.
මොකද්ද හැඩේ කියලා ගන්න බෑනේ. නටබුනේ නටබුනට වෙනස්. ඒකද මේ මේ සුප්‍රීම් පොෂන් හේතුව කියලා මට හිතෙනවා. ඔව් ඒ වගේ කල්පනා වලට යනවා. මේ පින්තූරය තමයි විශේෂ. මං යුරෝපේ ඒවා දකින්න නැති පින්තූරය මේකයි. ඉතල තියෙන ඔරිජිනල් එක. මේ තියෙන මේ පින්තූරය. මේ පින්තූරේ හදන්න මාස 3ක් ලෑස්ති වුණා කියලා මේ පෙරවදනක් ලියන තෝන්ලි මහත්මයා කියනවා මේ ගැන. මේ පින්තූරේ තියෙන්නේ මේ ප්‍රින්ටි කරපු අයට මේ මේවා හතරක් තියෙනවා. බෝල්ඩ් එකක් අපි හිතමු කාඩ්බෝල්ඩ් එකක් කපලා ඒ බෝල්ඩ් එක 1යි 2යි 3යි 4ක් තියෙනවා. කෑලි කපලා බෝල්ඩ් එක තියෙනවා. වෙන වෙනම කෑලි තියෙන්නේ. කොහොම තියෙද්දි පළවෙනි එක උස්සලා අනිත් ටික තියෙද්දි මේ හරිය එක්ස්පෝස් කරනවා. පළවෙනි එක. ඊට පස්සේ ඒකම වහලා දෙවෙනි එක ඕපන් කරනවා. එතන එක්ස්පෝස් කරනවා. හරි අමාරු මේක කරන්න. ඒ වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක වහලා ඉවරලා තුන්වෙනි එක ඕපන් වගේ හතර පාරට තමයි එක්ස්පෝස් කරන්නේ. හැබැයි එච්චර ලේසි නැත්තේ මේ හැම එකේම නෙගටිව් අනිත් පැත්තට දාලා තියෙනවා. නෙගටිව් එක මේ පැත්තට හරවලා තමයි ඊළඟ print එක. ඊට පස්සේ ආපහු අනිත් print එක අනිත් පැත්තට හරවලා. අමාරු වැඩක්. මේක මාස 3ක් plan කරා කියලා ලියලා තියෙනවා. ඒ නිසා මේ පින්තූරය මම දැක මෙවැනි පින්තූර යුරෝපෙදිව දැකලා නැහැ. විශාල කාලයක් ගත කරලා තියෙන මේවට. හරි. මේක තමයි මතවේදාත්මක පින්තූරය. මේක නම moon shines brightly වගේ කතන්දරයක්. මෝ මේ කියන්නේ හඳ එළිය ගැන කතා කරලා. ඒතර ඔබට තේරෙනවා මේ රයින මහත්මයාගේ පොඩි පොඩි ඡායා රූපය කපටිකම්. ඒක තමයි නිර්මාණ කියන්නේ එහෙම තමයි. මේ කෙරොසින් ලාම්පුවයි හඳ එළියයි එකට එක්ස්පෝස් කරොත් මේක ඕව යනවනේ. ඒ නිසා මේක එක්ස්පෝස් දෙකක්. මේක වෙනම අරක වෙනම තියෙන්නේ. සුප්‍රීම් පෝසර් විදිය හොයාගන්න බෑ. තේරෙන්නේ නෑ. හිතට කරලා තියන වැඩේ. අදහසට අමතරව මේ ඉන්නේ මේ මොන කෙනෙක් පිළි තියාගන්න යනවා එකක් නෑ. ඒක නෙමෙයි තියෙන්නේ ටෙක්නික් එකේ කතාව. අනිත් එක ඒක නෙමෙයි. මේක හඳේලිය නෙමෙයි මං කියන්නේ. හඳේලිය නෙමෙයි. මේ අපි රයින් මාද අපි රැවට්ටු විදිය. මේ තියෙන්නේ දිවාලෝකයේ ගත පින්තූරයක්. හඳ එළිය ගන්න නම් අපි හිතමු නිකන් 1 මිනිත් කියලා 2 මිනිත් කියලා හිතමු. 2 මිනිත් එක්ස්පෝසර් දුන්න නම් අර රැලි එහෙම එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. මේ රැලි එන්නේ දවල් නිසා. නමුත් ඔහු ඉෆෙක්ට් එක අරන් තියෙනවා හඳ එළිය වගේ. මේක තමයි නිර්මාණය කියලා කියන්නේ. මම කැමති මේ වඩා සුන්දර තව පින්තූරයක් පෙන්වන්න මම ඉස්සා මේකේ ටයිටල් එක සයිලන්ස් නිශ්ශබ්දතාවය කියලා කියන්නේ මේකට. දැන් නිශ්ශබ්දතාවය සාමාන්‍යයෙන් චලනය කියලා කියන එක ශබ්දයත් එක්ක බැඳලා තියෙනවා. නමුත් සාමාන්‍ය ලෝකේ ශබ්ද නොනගන එකම දේ තමයි මද දිය රැලි. ඒක තමයි ඔහුගේ පින්තූරේ මාතෘකාව වෙන්නේ. මේ මද දියර වෙයි ශබ්දය කියන්නේ ශ්‍රව්‍යමය අත්දැකීම කනට කනටනේ මේ පින්තූරේ සයිලන්ස් වල පින්තූරේ නේද සයිලන්ස් කියුවාම මේ ඔඩියෝ එක්ස්පීරියන්ස් එකක් දෙකේ පික්චර් එක මේ තියෙන්නේ මේක මේ අර පඳුරයි මේකයි බැලන්ස් වෙනවා දෙකේ ඒකත් නිශ්චලයි කිසිම චලනයක් නැහැ අනිත් මේ හොරයිසන් එක හරියට මොකද හොරයිසන් එක ඇදුණා නම් සයිලන්ස් වෙන්නේ නැහැ මම කියන්න හේතුව ලයනල් මහත්මයාගේ බොහොමයක් පින්තූරවල හොරයිසන් එකේ මට ගැටුලා මම දකිනවා සාමාන්‍ය ඕන කෙනෙක් කැමරාවක් අල්ලනකොට පොඩ්ඩක් වම්ම පහත් වෙන්න පුළුවන් දකුණ පහත් වෙන්න පුළුවන් කල්පනාවෙන් ගත්තොත් තමයි වම සහ දකුණ හුරුවය ගත්තාම මෙසෙම වම් පහත් වෙලා දකුණ ඉස්සෙනවා ඔය විදියක් වෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. කාගෙත් උප්පත්තියම සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්තම් අපි පරිතා පරිස්සමෙන් ගන්න ඕනේ පින්තූරේ. නැත්තම් ට්‍රයිපොඩ් එක දාන්න ඕනේ. මේකේ හොරයිසන් එක හරියට තියෙනවා කියන්නේ ලයන් වෙන්න මහත්මයාගේ බොහොමයක් පින්තූරවල හොරයිසන් එක පේනේවල දකුණු පැත්ත පහතට තියෙනවා. හතර තියෙන්නේ. මෙතන සිනුවත් බලන්න ඒවා තියේවි. මෙයාද පහලට.
ඒක වෙන දෙයක්. දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි කපන්නේ නැහැ. ක්‍රොප් කරනවා අඩුයි. ෆුල් නෙගටිව් තමයි print කරන්නේ. ඉතින් මම මේක විඳින්නේ මේක මේ ඔඩියෝ එක්ස්පීරියන්ස් එක විෂුවල් එකට ගත්ත විදිය ගැන. ඉතින් රයිල් මහත්මයා මේ වගේ ඊටාම ආරම්භ කාලයේදීම මේ අර print techniques වගේ ඒවා filters පාවිච්චිව කරලා තියෙනවා. නමුත් ඔහු ඊට වඩා ඉහළ තලයකට ගිහිල්ලා මේ photography වලින් experience ගන්න බැරි දේවල් කරන්න හදලා තියෙනවා මගේ කල්පනාව. මේ පින්තූරය කරගෙන මේ කොහොමද කළේ කියලා. මේක අර වගේ පොඩි අපිව රවට්ටම් කරපු වැඩක් මේ තියෙන්නේ කියලා මං හිතන්නේ. මේ සුපරිපෝෂණ නෙමෙයි. මේ මගේ කල්පනාව මට දෙන්න පුළුවන්. මේ පුද්ගලයා ඉන්නේ බිම වාඩි වෙලා. මේ තියෙන කොලේ පිටිපස්සෙන් කපලා තියෙන්නේ. එතෙන්ට ඔළුව ගෙනල්ලා තියෙන්නේ. වාඩි නැහැ ඔළුව අර අපිට පේන්නේ නැහැ නේ දැන්. මේ පිටිපස්සෙන් කොලේ කපලා ඔළුව එතනගෙන ධන ගහගෙන ඉන්නේ. සූර්ය ප්‍රොෆෙසර් නෙමෙයි. මේ විදිහේ කැමරාවත් එක්ක ටෙක්නික් එකකට ඔහු හරම කරනවා. ඔහු මේවා පෙන්ලා විනෝද වෙනවා. ඉතින් එක එකනා අදහස් දක්වද්දී ඔහු ඉතා නොදියුණු නොතේරෙන අදහස් කිව්වම ඔහු ඒවට හිනා වෙලා තිනවා විනෝදෙට. පුද්දලට නෙමෙයි මේ තේරුම් ගන්න බැරි කමට. හරියට. කොයි විදිහේ මේ තියෙන්නේ ඔහුගේ තවත් විශේෂ නිර්මාණයක්. ඔබට හිතේ කොහොමද මේ විශේෂ නිර්මාණයක් වෙන්නේ? පරිහරක බිඳුවට කවුරුත් ගන්නවනේ. නමුත් මේ 1930 ගණන්වල ෆිල්ම් ස්පීඩ් එක 100 200 විතරක් තියෙන කාලේ රෑ මේකට දෙන්න ඕනේ slow shutter speed එක. අඩු ගන්න මේ ලයිට් එකේ මේ පන්දන් ඉදියෙන් පින්තූරේ ගන්න 1 second දෙන්න ඕනේ. නැත්නම් half a second දෙන්න ඕනේ. එතකොට පින්තූරේ හෙල්ලෙනවා. පින්තූරේ හෙල්ලෙනවානේ. මේ නමුත් නැට්ටු කාරේ හොඳට ඉන්නවා. මේක පින්තූරේදී under expose වෙන්න ඇති. ඔහුගේ printing දක්ෂකම නිසා ඔහු ඒක හදලා ගත්තා. printing වලින් ඒ improve කරා. මොකද negative එක අඬ ගියාම ඒක improve කරන chemical process එකක් තියෙනවා. intensification කියන එකක් තියෙනවා. අපි පාවිච්චි මම පාවිච්චිලා දිනන එක. ඒ මම 1960 දී. නමුත් මුල් කාලෙදිත් මේ Lionel Wendt මහත්මයා ඒක පාවිච්චිලා තිනවා. මේක මම හිතන විදිහට ලන්ඩන් exhibition එකේදී බොහොම සම්මානයට සහ සැලකිලිට භාජනච්ච පින්තූරයක්. හරි. ඉතින් මේ Lionel Wendt මහත්මයාගේ පින්තූරත් එක්ක ගනුදෙනු කරන්නේ මෙහෙමයි. ඒ වාරගේ රස විඳින්නේ මෙහෙමයි. තර්ක විතර කරන්නේ මෙහෙමයි. මේකට යම් මගේ චාරුප දැනීමක් තියෙනවා නම් ඒකත් උදව් වෙනවා. ඊට වඩා Lionel Wendt කියන රසකාමයා තමයි දන්නේ. ඔබට බොහොම ස්තුතියි.